ඇත්තටම දැන් ඔබලාගේ මට්ටමේ කුලකයක් කියලා කියන්නේ මොකක්ද? ඔයාලාගේ මට්ටමින් කුලකයක් කියලා කියන්න වෙන්නේ මොකෙකට? කුලකයක් කියන්නේ මෙන්න මෙහෙම කතා කරගෙන අපිට පැහැදිලිව වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. පැහැදිලිව වෙන් කර අඳුනාගත හැකි ඕනෑම කාණ්ඩයක් සමූහයක් ඕනම දෙයක් එකතුවක් කියලා කියන්න පුළුවන්. ඒවට අපි කියනවා කුලක කියලා. පැහැදිලිව වෙන් කරලා අඳුර ගන්න පුළුවන් ඕනෑම යමක් කුලකයක් ලෙස හැඳින්වෙන. ඉක්මනට ලියා ගන්න. පැහැදිලිව වෙන් කර හඳුනාගත හැකි ඕනෑම යමක් කුලකයක් ලෙස හැඳින්වෙන. එතකොට ඒකට කාණ්ඩයක් කියලා කියන්නත් පුළුවන්. දැන් උදාහරණයකට ඔබේ පාසලේ ළමයි ගන්න පුළුවන්. ඊළඟට ඔබේ පන්ති කාමරයේ ළමයි ගන්න පුළුවන්. ඊළඟට ඔබ ආйти වෙන ගැහැණු පිරිමි ළමයි කියන අදහස ගන්නත් පුළුවන්. එතකොට ඒ වගේ පැහැදිලිව අඳුර ගන්න පුළුවන් ඕනම දෙයකට අපි කියනවා කුලකයක් කියලා. කුලක දන්න ඔයාලා වැදගත් දේ තමයි කුලක නොවෙන්නේ. කුලක නොවෙන්නේ. කුලක නොවෙන්නේ මොනවද කියලා තමයි වැදගත් දේ අපි අඳුර ගන්න ඕනේ. මම ඔයාලගේ මයික් මියුට් කරනවා මොනවා හරි ප්‍රශ්නයක් තිබුණොත්. කුලක නොවෙන ඒවා කියන්නේ ඔය ගුණයක් ගැන කතා කරන මොනවා හරි තියෙනවානේ. ලස්සන, ඒ කියන්නේ මනින්න බැරි දේවල්. ඊළඟට කරුණාවන්තකම, නපුරුකම නේද? ඊළඟට සුදු කළු, නේද? කළු ළමයි, සුදු ළමයි කියලා කියනවානේ. ඒ වගේ කුලක නොවෙන ඒවාට වැටෙනවා ගුණයක් ගැන කියවෙන්නේ. ගුණයක්. ඔය ගුණයක් කියන එක මනින්න පුළුවන් උපකරණ නැහැ. දැන් සුදු කළු බව මනින්න බෑනේ අපි කිව්වට. දෙන්නෙකුට සාපේක්ෂව එක්කෙනෙකුට සාපේක්ෂව තමයි තව කෙනෙක් මනින්න පුළුවන්. එහෙම නැතුව වෙන මනින්න ක්‍රමයක් නැහැ. ඒ නිසා දැන් අපි හිතමුකෝ නපුරුසත් කියලානේ. ඊළඟට උස ළමයි. උසත් කියන්නේ ගුණාංගයක්. උස කියන්නේ. හැබැයි මෙහෙම කිව්ව හැකි අඩි පහට වඩා උස කට්ටිය ඉන්නවා. උසත් උස ළමයි කිව්වොත් හැමෝටම උසත් තියෙනවා. ඒ නිසා මේ කුලක පාඩමේ කුලක වෙනේව මොනවද කුලක නොවෙනේව මොනවද කියලා අපි අඳුර ගන්න ඕනේ. ඉතින් කුලක වෙනේව ගත්තොත් ඔයාගේ පන්ති කාමර ඉස්කෝලේ ගැන හිතුවොත් කුලක වෙනේව ඕන තරම් තියෙනවා නේද? ළමයි එහෙම බෙදුව හැකි ඩෙස්ක් බංකු නේද? ඊළඟට ඔබ භාවිතා කරන පෑන්, රූල්, පොත් ඔය යාති වශයෙන් නේද? විවිධාකාර විදිහට අඳුර ගන්න පුළුවන් දේවල් කුලක වෙනවා. ඒකෝ කුලක නොවෙනේවා වෙන්නේ දැන් අපි තමු ගුරුවරු සැර ගුරුවරු එහෙම ඉන්නවනේ හොඳ ගුරුවරු. ඒත් එක එක්කෙනාට දැන් උදාහරණයකට දැන් ඔයාට ඔයා බොහොම හොඳයි. ඔයාතරම් සාධාරණ මනුස්සයෙක් නෑනේ තව නේද? මේ දුවලා ගත්තත් මේ පුතාලා ගත්තත් ඔබට ඔබ කොයි තරම් හොඳද නේද? ඒ වගේම තමයි අනිත් අයට. ඔන්නතර තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හැම දෙයක්ම අපිට සාපේක්ෂ වෙලා තියෙනවා. හරි? එතකොට ඒ වගේ ගුණයක් ගැන කියවෙන කිසි දෙයක් මනින්න බෑ. දැන් උදාහරණයකට ගත්තා කියලා ඔබේ පන්ති කාමරේ ගණිතයට දක්ෂ ළමයි. දක්ෂකම කියන්නේ ගුණයක්. ඉතින් ගණිතයට දක්ෂ ළමයි කියලා කිව්වට අපි කිව්වේ නෑනේ වාර විභාගයේ වැඩියෙන් ලකුණු ගන්න ළමයි කියලා. ඒ නිසා ගණිතයට දක්ෂ ළමයි කියන එකත් ඇත්තටම මනින්න බෑ. සමහර වෙලාවට ගණිතයටම අදාළ වෙන්න පුළුවන් කාණුවක් කපන්නේ. කාණුව කැදෙනතුව කපන්නේ. දැන් ඔබ කපන්නේ ඔය මහ ලොකුවට 98 99 ගන්න ළමයි. ළමයිතු. ඉඳලා දීලා කපන් කිව්වොත් මොකද කරන්නේ? පළවෙනි පාරම කපුවයි. නේ? එතකොට දැන් එතන මම කියන්නේ නෑ මේ කාණු කපන එකයි ගණිතයයි සමානයි කියන එක නෙවෙයි. ඇත්තම දක්ෂයා කියන එක මනින්න බෑ. ඒක උපකරණකින් මනින්න බෑ. හැබැයි මෙහෙම ගත්ත හැකි. වාර විභාගෙදි නැත්තම් විභාගයක වැඩි ලකුණු ගන්නයි. ඒ කියන්නේ සීමාවක් දානවා. 75ට වැඩියෙන් ගන්න. එහෙම මනින්න පුළුවන්. දැන් උස ළමයි ගත්තත් මං කිව්වේ අඩි 5ට වඩා උස ළමයි කියලා කුලකයක් බවට හරවන්න පුළුවන්. ඒකට ඔය කතා කරේ තවත් කට්ටිය එකතු වෙලා තියෙනවා. කුලක සහ කුලක නොවන දේවල්. දැන් ගෙදර බලලා හෝම පුරතල්නේ වල එකනේ සමහර වෙලාවට නොදන්න කෙනෙක් ආවම හොරෙකුට එහෙම නේද? උපරිම අමාරුයි නේ. එතකොට ඌ එතකොට නපුරු සතෙක් කියලා තමයි එයා කියන්නේ. දැන් ඔයාලට හිල වුණාට අර පිටස්තර පුද්ගලෙින්ද නපුරු වෙනවා. ඉතින් ඒ වගේ එතකොට දැන් මේ අපි කතා කරේ කුලක වන සහ කුලක නොවන දේවල් ගැන. හරි. එතකොට ඔබේ
पुनरीक्षणाभ्यास पलवी गटल तीन पात सदन अरवे कांड यम से प्रमाण इकतुकन इकतुकी वचने इकतुकान इकतुकिन गाव मेविला तीन यम से उपकरण इकतुआ फोन निकारी लापटापारी डेस्कटॉप तिखारी तीन पेन पेनल कवर अव तीन होता पेनल तीन होता मनोहारी अवश्य तीन इतना अदमे ऑनलाइन पंती अवश्य उपकरण इकतु अनिवार्य फोन निकारी लापटॉप दागंड रेडियेटिंग बैन अभी वाले आना इकतुअन अदा सर सर वाले अलगर बिंदु हतरे गुणाकार मेक अंदर पुलवा बिंदु अतिहतर तीन हतरे गुणाकार मनोवाद हतर अट दुला आदिवासी तीन ऐनपुते अनिवार्य मेक कुलके अरे ఇలంగట శ్రీలంకావే డిస్ట్రిక్ ఓయాలకి మైక్ మ్యూట్ కరగాన్న పోతే దిమత్ ఏమ మే మైక్ మ్యూట్ కరగాన్న నత్త మొకడు మమ్మే దెకక్ కరా సంబంధం ఇలా తీయని ఏ నిసా మే ఓయాలకి సత్య అహెనవా ఏ అహెన్ నతి వెంద మ్యూట్ కరగాన్న ఇగోర్ మగెత్ ఒక్కమ ఓల్ మ్యూట్ కరోత్ మగెత్ మే దెన్ ఫోన్ ఎకై ల్యాప్టాప్ ఎకై ఒక్కమ సంబంధం కరగాన్న మమ్మే ఇన్ని ఇదొకటి మమ ఓల్ మ్యూట్ కరోత్ మగెత్ సత్య ఓయాలట అహెన్ నతు యాన प्रश्न दिनोट बिंदु हर गुणाकार अंतरगंड पुलवांगना श्रीलंका डिस्ट्रिक्ट पुलवांग अंतरगंड एक कुलके श्रीलंका डिस्ट्रिक्ट कुलके गणित दक्ष शिशु अभी गेला कटात्र दक्ष काम अभी लकोन वोलिंग मेन लकोन इकोर सीमा दम विना गणित दक्ष शिशु सामान्य जीवित गणित भावित सामान्य पेल के निकुना बस को भूम दक्ष आई मुद्रा दक्ष आई सामान वैडी वाले सल वाला धन वाल महाल गणक वार तीन पाकदी दक्ष अरे अभी कथा करना त्रिकोण संख्या त्रिकोण संख्या इतकोट त्रिकोण संख्या अनिवार्य कुल के इकट दिखा तुन 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 हाई हाईट हाथ दाई दाईट पहाल त्रिकोण संख्या कुलक विशालम निखिल दहाय विशालम निखिल दहाय विशालम निखिल दहाय लिया गंधनम बया कुलकेंकर बरी मेकतमा विशाल सीमा बरी कुलके विशाल मेक समारे कुलकेवा तब लिया बरी प्रश्न हेम कुलक मिथुले वेलिक प्रमाण असीमित कुलके हसी तारू असीमित नमक अंदर पुलवा प्रश्न पहात सदन कुलके अवयव सहित लिया अवयव गान लिया अवयव गान लिया बिंदु कर लवर नव विलाव दिन्न पुलवा मुखदे ओणिद उमना की अन्न मटोक अवस्था दिन्न पुलवा कुछ कल चट की दिखा पुनरीक्षण अभ्यास की अन्नी अट अवसर पे दिखता मट है
अटवासर मतकर मैं बोर्ड के मकान लिए पहले धवल स्वाभाविक स्वाभाविक कुटीमे लगुण अद पिछ तुडक वार्ता मेहम करेट हुए अवयव सहित लिया अवयव गणन लिया दलवीनीकियालावयव सहित लिया बिंदु विस्तते पहे गुणाकार उपदान कुल के लिया अनिवार्य इंग्लिश कैपिटल इलाट संगल वरहान पाविच कर बिंदु विस्तर पहे गुणागारे अवयव गणन लिया दक्पन अवयव सहित लिया अवयव गणन लिया दक्पन अवयव की अवयव अवयव इकाई देखा तुना हाथ अभी वैडीपुर मेन मेम लिया एनेतरगे अवयव गान एन की अने नंबर ऑफ की एन को संकेत अवयव गान इसर अनेक अत्ते पुतक प्रश्न पत्ते अनेक अत्ते कल बल मेके एन हतर अतरे तंग महान मे हतर बी बी कुल के मेन मे की वचने शादी अति अकूर पद मट कवर की आर तीयन इतीयन सी तीयन ओ तीयन एन क्या बुद्ध अकूर मनोदी मैक उनकर कथागर वैडीसन एल तीयन इकाई दिखाई तुनाई हतराई पहाई हाय हताई अकाई नमे अक्टीर बलन बुद्धि हरी सर नमे
එහෙනම් ඔය ලියපු කෙනෙක් එකක් මගහැරලා කියවපු දාට එක හදාගන්න. එහෙනම් NB 9 කියලා එන්න. හරි. ඔන්න තුන්වෙනි එක. C C කියන්නේ 2ක් 13ක් අතර ප්‍රථමක සංඛ්‍යාවක්. C කියන්නේ 2ක් 13ක් අතර ප්‍රථමක සංඛ්‍යාවක්. ඒකෝර බලන්න 2 ගන්නත් බෑ 13 ගන්නත් බෑ. ඔන්න ඔක මතක තියාගන්න. දැන් ඔයා ඉන්නේ යාළුව දෙන්නෙක් අතර නම් උන් දෙන්න ගන්න බෑනේ. දැන් ඔයාලා තුන් දෙනෙක් ඉන්නවා. ඔබ ඉන්නේ යාළුව දෙන්න අතර. එතකොට ඒ අතරේ නැහැනේ තව කෙනෙක්. ඔබ පමණයි ඉන්නේ නේද? ආන් මේ වගේ. එතකොට මේකේ උත්තරේ එන්නේ වෙන්නේ 2ක් 13ක් අතර ප්‍රථමක සංඛ්‍යාව කියන්නේ 3 5 7 11. ඔච්චරයි එන්නේ. 3 5 7 11. හා. හරි. එහෙනම් මෙතන තියෙනවා NC. NC එහෙම නෙමෙයි NC නේ. NC කොච්චරද? 1 2 3 4. හතරයිනේ MC හතරයි අවයව හතරයි හතරවෙනි එක D බිංදුව 20ත් අතර ඇති ප්‍රථමක සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලිවිය හැකි ලිඛිත බිංදුව 20ත් අතර ඇති ප්‍රථමක සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලිවිය හැකි ලිඛිත ටිකක් වෙලා යයි වගේ ඒකට අපි මේ හරි තේමු හතරවෙනි එක ඒක D අකුර प्रथमक साधकोल प्रथमक साधक देखित प्रथमक साधक गुणाकार सिग्नल संयुक्त संख्या संयुक्त संख्या संयुक्त संख्या प्रथमक साधक प्रथमक साधक नेतु हमें ප්‍රථමක සාධක දෙකක ගුණිතයක් තිබුණා නේද එක ගන්නෙ නෑ හැබැයි දැන් හතර ගන්නත් පුළුවන් හතර ගන්නත් පුළුවන් ප්‍රථමක සාධක දෙකක ගුණිතයක් ලෙස හැබැයි එකම සාධකයේ දෙපාරක් ගුණ වෙන්නේ හතර ගත්තොත් දෙවරක් දෙක කියලා එතකොට අපි ඒක නොගෙනෙමු නේද දැන් සමහර ප්‍රශ්න තියෙනවා එහෙම අපි හතර නොගෙනෙමු අතරත් ගන්න පුළුවන් තනි ප්‍රථමක සාධකයේ දෙපාරක් ගුණ වෙනවා නේද මේක කියන්නේ එහෙමනේ බිංදුව 20ත් අතර ඇති ප්‍රථමක සාධක දෙකක ගුණිතයක් ලෙස ලිවිය හැකි ඉකින බය වෙන්න එපා අතරත් ගන්න පුළුවන් හැබැයි එකම ප්‍රථමක සාධකයේ තමයි දෙපාරක් ගුණ වෙන්නේ දෙවරත් එකනේ අපි එක නොගලින්මු ඊළඟට ඔන්න 6 ගත්ත 7 බෑ 8 ගත්ත හැකි හැබැයි ඒක දෙක තුන් පාරක් ගුණ වෙන්නේ ඒකත් නොගලින්න එකම ප්‍රථමක සාධකෙනි ඒක නොගලින්මු ඊළඟට 9 ඊළඟට 10 11 ප්‍රථමක සාධකයක් ඒක වෙන්නේ නැහැ. ටිකක් තේරුම් ගන්න මම මේ කියන එක. ඊළඟට 12 එනවා. 2 2 3 නේ එන්නේ 12 නේද? ඒක ප්‍රථමක සාධක දෙකක ගුණිතයක්. 2 2 3 කියන්නේ. තේරෙනවද ඔයාලට? නේ? 12 එන්නේ 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 3. දැන් මේ පොතේ ලියපු කෙනා මොන චේතනාවෙන් ලිව්වද කියලා දන්නේ නැහැ. මෙතන ඕනම් කෙනෙකුට කිව්ව හැකි ඔතන ප්‍රථමක සාධක 3ක් තියෙනවා කියලා. නමුත් අපි හිතුවොත් එහෙම මේ එක ඉලක්කමක් ගැන විතරක් හිතන්නේ කියලා ඒකෝට 2 සහ 3 පමණයි මෙතන තියෙන්නේ. ඉතින් දැන් ඔයාලගේ සමායික ස්කෝලේ ටීචර්ලා මේක වෙනස් විදිහකට කියද. ඒ ගැන කලබල වෙන්න එපා. මොකද මේ ප්‍රශ්නේ වැරද්දක් තියෙනවා. ප්‍රථමක සාධක දෙකක ගුණිතය කියන අදහස ඉතින් එකම දෙපාරක් වෙන්නද නැත්නම් එකක් එකපාරක් විතරද කියන එක මේක සඳහන් වෙන්නේ නැහැ නේ. ඒ නිසා ඒ ගැන කලබල වෙන්න එපා. එහෙනම් 12 ගත්ත හැකි. ඔව් සර්. මොකද 12ට 2 සහ 3 පමණයි පාවිච්චි කරලා තියෙන්නේ. සර්. සර්. කියන්න පුතේ සර් නමේ 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 ඔව් නමේ ගන්න බෑ එතකොට හරි පුතේ හරි
प्रश्न में मुखर अवलती प्रश्न पहली मत हय दहाय दुलाह इलाक पहालवेनवा पहालवेनवा तुंगर अभी मैं दागत मे निर्णायक अट्लू सागर भयवें अड़पा समय कुलहवसरेवेम नवत विनस्कल आप ऊन तर तीन अभी दंग उत्तर कथाग्रह लमकिन अपे पोते तीन विन देहम अवस्था तीन देहम अड़पा मुनि मे फस्ट पड़ी अड़पा तीन मे आतम साधक दिख सह तुन मेक दिख सह पहा मेक दिख सह तुन मेक तुन सह पहा इतना दास गंड बयान दास साधक देख बलांकि गड्डा पेदली बोरगोट भयवेप मे प्रश्न तम गटल प्रश्न मदि प्रश्न विस्तर मदि हर उत्तर प्रथम साधक इक पार तवकनी दिख दिखाई मेक यम किसी देह पुण्य गड़ी अरे अभी पड़ी प्रश्न कदना मेन लिवा मेकोटे एंडी मित्र विवर एंडी अभी लघु प्रश्न कथागर को मेवाचर इकाई दिखाई तुना अरे पूर्ण संख्या मेम कुलकेटानी पूर्ण संख्या मेम कुलगेटा सरल अच्छा विस्तर प्रश्न प्रश्न हतर आई थी हतर इला हतर विनी अभिशुन कुल के लबन कुलक पलम आकार विशेष लक्षण याद अभिशुन कुल के अब मतक अट्टवसरे दिखने का अभिशुन कुल के कुलक अवयवे अवयव इकोद अभिशुन कुल के संकेत मेन मेन जीत संगल वरहा दिखा इतर दिखना बागीता मम्मी समान इतर दिखना मे का बिंदु कपल अभिशुन कुलक लबन कुलक तुन इहत हूं पलम आकार विशेष लक्षण लिया अंदुनाथन पलवनी आकार पलवनी के अट्लू बिंदु अति हर हतरे गुणाकार विस्तर गिरी पाठार क्यू है देखा कभी शून्य कुल के मनोकर दहायतर मुखद दहायत एक हरियट हरी
හරි හරි ඒක හරි 1 10 අතර 11 ගුණාකාර දැන් මෙහෙම තව එකක් ගමු ඔබේ නිවසේ මගේ පවුලේ සමාජිකව ඉන්නවා මේ වෙලාවේ කවුරු හරි වැරදිලා එහෙම ඇවිල්ලා ඉන්නව නැහැ නේද නෝ ඔබේ නිවසේ නැත්නම් ඔබේ පවුලේ මගේ පවුලේ සමාජිකව නැහැ ඊළඟට අපි මෙහෙම හිතමු ඇහැලියකොට ජාතික පාසලේ එක වසර ළමයි එහෙම ලියන්න එපා මම විශ්වවිද්‍යාලේ ගියා නැහැ නේද එක වසර ළමයි නැහැ නේද ඒ ඉන්න පුළුවන් හදිස්සියේ ඔය ටීචර් කෙනෙක් සර් කෙනෙක් කැවිලා ළමයි අපි ගණන් ගන්න නැහැ ඒක එයා ඉස්කෝලේ නෙමෙයිනේ ඒ ගුරුවරයාගේ ළමයන්නේ ඉතින් ඒ වගේව නේ ඊළඟට දෙල් ගහේ පොල් අර අපි කියන්නේ රම්ප ගහේ දෙල් කියලා රම්ප ගහේ දෙල් ඔයෙන්න බෑනේ ඊළඟ නයික් අයිද රෝස් පං ඕවත් ගත්ත ලියන්නේ නැහැ හරි එතකොට කොහොම හරි අවයව එකක්වත් තියෙන්න බෑ නේ හැබැයි කුලකයක් කියන්නේ පැහැදිලිව අඳුර ගන්න පුළුවන් දැන් පියාමන ගැරන්ටි මේ දකිත් දන්නේ අදර ඇද පියාමන ගැරන්ටි හිටියනම් අපි කියන අන්න ගැරන්ටි පියාමනවා කියලා නේ අහසින් යන ඉබ්බෝ අවයව නැහැ දැකලා නැහැ කතන්දරවලේ තියෙන්නේ එතකොට අපි සරල ගණිතමය විදිහට ගත්තොත් මොකද්ද දැන් ඕගොල්ලෝ කිව්වේ 10ට අඩු 15 ගුණාකාර නේ එහෙම නැත්නම් 5ට අඩු 7 ගුණාකාර ඒ වගේ ගන්න පුළුවන් ඊළඟට මේ මේක දකුණු අත කියමුකෝ දකුණු අත තුල වම් අතේ ඇඟිලි ආගේ හැරි තියෙනවා දකුණු අතේ ඇඟිලි තුල වම් අතේ ඇඟිලි තියෙන විදියක් නැහැ අපි ශුන්‍ය එකක්වත් තියෙන්න බෑ තියනවා නම් මොනවාරි වයර් මාරු එක පොඩි කා හරි ඉතින් අන්න ඒ වගේ වට කියනවා අපි ශුන්‍ය කුලක කියලා අවයව එකක්වත් නැති ඒවා හැබැයි කුලක නේ කුලක දැන් අර දිව්‍ය ලෝකීය කතාවක් තින්නේ නටෙල්ල දිව්‍ය ලෝකී ඒ වගේ ගියාය අතන්දරවල ඉන්නේ නේද රයිට් එහෙනම් දැන් අපි අද මාතෘකාවට යනවා ඉස්සෙල්ලම කතා කරන්න තියෙන දැන් මේ කියපු කොටස්ම තමයි පරිමිත කුලක කියන්නේ පරිමිත සහ අපරිමිත කුලක පොත ගන්න පොතේ පොඩි නෝට් එකක් අපි දාගමු හරි ලේසි මහා ගොඩක් දේවල් කියන්නේ නැහැ පරිමිත කුලක පරිමිත කුලක කියන්නේ ප්‍රමාණයක් හරියටම කියන්න පුළුවන් ඒවා දැන් අතක ඇඟිලි ගත්තොත් එක්ක 5යි ආගේ හරි එකක් අඩු නම් 4යි නේද හරියටම කියන්න පුළුවන් අතක ඇඟිලි ඊළඟට අපි දුමුකෝ ගහක තියෙනවා පොල් එතකොට වල්ලක ඇති පොල් ගෙඩි ගන්න නේ එහෙම නැත්නම් මල්ලක ඇති මොනවායි පාන් ගෙඩි ගන්න මෙහෙම ගන්න පුළුවන් නේ කඩේක ඇති රෙදි ප්‍රමාණය කියන්න පුළුවන් දැන් පොඩි කඩයක් ගත්තොත් ප්‍රමාණය කියන්න පුළුවන් අවස්ථා දිනව බැරි අවස්ථා තියෙනවා හැබැයි ශාල කඩයක් ගත්තොත් මුදලාලි දැන් ඉන්නේ නැහැ කොච්චර තියෙනවද නේ එහෙම අවස්ථා තියෙනවා එතකොට සරල උදාහරණ ගත්තොත් පරිමිතයි කියන්නේ ප්‍රමාණය කියන්න පුළුවන් නේ එහෙනම් ලියා ගන්න පුතේ නිශ්චිතවම ප්‍රමාණය ප්‍රකාශ කළ හැකි කුල නිශ්චිතවම ප්‍රමාණය ප්‍රකාශ කළ හැකි කුල ඔබේ පවුලේ සමාජිකනේ පවුලේ සමාජිකය ආගෙරි පවුලක ඉන්නවද කියන්න බැරි තරම් අපරිමිත ගානක් නේද එහෙම නැහැ නේ පුතේ ප්‍රේතයෙක් ගත්තත් ගොඩක් නැහැ නේ 25ක් වගේ නැත්නේ නේද පවුලේ සමාජිකය ඊළඟට ඔබේ පාසලේ ළමයි ගත්තත් 2000ක් විතරක් කියන්න පුළුවන් නේ පාසලේ ළමෝ ප්‍රමාණ කියන්නේ බැරි පාසලක් නැහෙනේ කොහෙවත් නේද? එහෙම තියෙන්න බෑ නේද? එහෙනම් පාසලක් වෙන්න බෑ. රටේ ජනගහනෙත් කියන එකේ පාසලේ ළමයි කියන්නේ රටේ ජනගහනයත් පරිමිත කුලකයක්. ප්‍රමාණේ කොට ලංකාවේ ඔව්. හරි. හරි. පඩණිච්චේ පොඩක් කැඩි කැඩි වගේ පුතේ ඇහෙන්නේ. අර මේ ඇප් එක පාවිච්චි කරලා හොඳට සිග්නල් තියෙනවා අර කියන ඒවා සමහර ඒවා ඇහෙන්න තියෙනවා කමන්නේ අපි ඒකට ඇහුන්නේ නැතුවට කමන්නේ ඔයාලට පේනවනේ පහුවෙලා හරි නේද දැන් ඔයාලා ඔය දකින්නේ මේ මොහොතේම නෙමෙයි මේ සිග්නල් අඩු අයට මාව පහුවෙලා තමයි කටහඬ ඇහින්නේ පේන්නේ සාමාන්‍යයෙන් අපර එක විතර වෙනසක් තියෙනවා රයිට් එහෙනම් අතේ ඇඟිලි ගන්නත් පුළුවන් අතේ ඇඟිලි ඊළඟට හතරවෙනි එක අපි ගමු 100ට අඩු හතේ ගුණාකාර කියන්න පුළුවන් කොච්චරද ගණන් කරලා කියන්න පුළුවන් ඒක මේ උදාහරණ ටිකක් තියෙන්නේ පවුලේ සමාජිකින් ගන්න පාසලේ ළමුන් ගණන අතේ ඇඟිලි ගණන ඊළඟට 100ට අඩු අතේ ගුණාකාර මේ උදාහරණ අවශ්‍ය නම් සටහන් කරගන්න එතකොට අපි කිව්වා පරිමිත කුලකයක් කියන්නේ ප්‍රමාණය නිශ්චිතව කියන්න පුළුවන් කුලක කටපාඩම් කරන්න යන්න එපා පොඩි නෝට් එකක් දාගෙන දෙතුන් සැරයක් බලන්න හරි ඊට පස්සේ ඊළඟ මාතෘකාව වෙන්නේ
मेकट अयान नीना अपरिमित कुल एवं कुलक अनुहत प्रमाण अनंत है कुलक समय अपरिमित कुल मेकट उदाहरण किसे केस कस गाना पत्ते कोस कस गाना दिखाई नहीं प्रमाण है भाई अपरिमित इलाकड़ मुहदे मान उलक कूमी मिधुले वेली अने उदाहरण इलाकड़ गणीन संख्या गणक पटांग बिंदु कौर एम इन्होंने विशेष बुद्धि नमक पटांग इतोट एक् दुनाधिवासी संख्या गणीन संख्या बिंदुत्ता कटावा मुखदात्विक संख्या पारे निखिल कील की अन्नो धन निखिल निखिल कील अभी गणीन संख्या की ओद पूर्ण संख्या की ओद दशम संख्या की ओद व्यवस्था अन उदाहरण इकसा दिखात्र दशम अन प्रमाण निश्चित प्रकाश कल नुहकी अपरिमित कुलक प्रमाण निश्चित प्रकाश कल नुहकी कुलक अपरिमित कुलक बल अपरिमित कुलक अपरिमित कुलक उदाहरण मुहदे माल मुहदे माल गैनुलाे उन्न मेको मार्ग अपरिमित मिधुले वाली गेटगा अपरिमित कुल प्रमाण निश्चित मुख्यमंत्री समकुल समकुल परिमित सह अपरिमित पहले परिमित की प्रमाण किया अपरिमित गीन तेन तीन अपर अप्रमाण अपरिमित प्रमाण की अंड बैकुल समकुलक समकुलक एकम अवयवटिक उदाहरण पोते कमान देख हाथ हया मम बी की कुल की मेम संख्या मेन मे संख्या नोड़े मेम संख्या 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 हयसी हतलिस्ट अटसिया हेट देख हयसी हतलिस्ट अटसिया हेट देख मे आई अकुर फोन वायर अरकट मनोवाद मम्मी विस्तर कि
आयसी हाथली से दस आठ से हैट देकर संख्या भी ऐसी लाख कंकी लगा तो मेक आप इलाइसु का तो करो एक तीन में उड़ाटी करने वाला मेक तीनों देखा किया नहीं लाख का मेक कमाओ मेक कुलक वाला कमाओ नहीं मेक आप इंटर में देखा तीनों आतर तीनों हाय तीनों आठ ती अंदर वाला नेसर में बी किया ने मिन्न में संख्या वो तो लगती समान अवयव सहित कुलक वर्ग तमाय कियन्ने नन उनकुलक कियला समकुलक कियला उदाहरण लिया गन्न मेक लिया गमु गुणे लिया गने अटे लिया गमु ए सह बी समकुलक वेगे ओनम आयन गुणा वलट लिया गन्न इटा दी समकुलकवे ऐसा भी क्या ना मिलने में मितना तीनों देखा हाथ रहा है यार टक्के लो मेकअप में विस्तर की री में कभी दिए कट दिया लगी ना एक लाइसेंस का तो करा हूँ ये ठीक हमारी यार में ऐसा भी समकुलक है इधर बस ये आटे लिया गाना समकुलक क्या नहीं ना मनोवद वेनस आकार वलिन देखो अध समान अवयव सहित कुलक अभी वेनस आकार अवयव समान कुलक समकुलक आकार वलिंग अर्थ दक्वाद समान अवयव सहित कुल समान अवयव सहित समान अवयव सहित कुलक समकुलक ले शहरी मिथना उन्ना इराट संग के लिए तवे का क्लियर न पुलों दहाई टाटू मनो देखे गुना कार देखो समान है किलो उन्ना के निकट ताल के लिए इराट संग क्या है देखे गुना कार है समान है नहीं किलो नहीं उन्ना तवे जी कटा अभी लिया न पुलो ऐसा मेरो के ताव संग क्या वाली है एक तेन में ठीक है मना अश्न एक ना तें उदाहरण के टे अभी तुम को उबे स्कूले पांती काम रे इन तुला इन्ना वॉलीबॉल करना है मेला माय ठीक अभी तुम वो एबीसीडी के लगे दाखो आगे जे मगर ये मुलाकात नहीं इतनी जोर है इलाके ए लमाइटी का मेन ना अभी तुम को मुगे मगरना है अब तक करना है कि लेकिन हमें करना है ना इसको लेने मनोहरी ताऊ करना है मुगे नहीं तो बोले मैं कट्टी है मरांगी नहीं तो अभी जानना पुंची इसको लेती है ना एक एक नहीं हाउस मीट है मुझे ना हरियाम और व्यायाम और वॉलीबॉल का है ना दाव से अनेक करण बे एलमाई टिकमाइन ඉතින් අර තරංග නීති රීති පවා වෙනස් කරන්න වෙනවා ඒක මොකද අර කියන්නේ කණ්ඩායම් තරංග ඕන තරම් පුළුවන්
අනිත් තරංග මෙච්චරයි කියන දින ඒ එහෙම කරොත් එහෙම තරංග ටික තියන්න වෙනවා. ඒකෝර ඒව වෙනස් කරන. එහෙම අවස්ථා තියෙනවා. නේ? හරි. එහෙනම් අපි ඊළඟ කොටස දැන් ඊළඟට ඔන්න දැන් අපි මේ කතා කරේ සමකුලක නෙනේ. ඊළඟට තුල්ල කුලක. හරි වලේසි. තුල්ල කුල මම මේ ඔත බලන්නේ මේ මාතෘකා ටික බලලා. තුල්ල කුල. තුල්ල තුල්ල කුලක තුල්ල කුලක තුල්ල කුලක කියන්නේ ඉතින් හරි ලේසි මතක තියාගන්න අවයව සමාන වෙන කුලක අවයව ගණන සමාන වෙන කුලක අවයව ගණන සමාන වෙන කුලක තුල්ල කුලක වේ दबर දබර යන්නේ මේ මේ ඇඟිල්ල අපනව කියලා කියන්නේ. තවද තුලඟිල්ල මේක තුලඟිල්ල ඊළඟට මේ වැරදි විදිහට දිනවනේ. තුලඟිල්ල විතඟිල්ල නැටඟිල්ල දබර ඇඟිල්ල මාපට ඇඟිල්ල නේ. වාන්නු ඇඟිල්ල එකන් මේකට දාගත්තා. නැත්නම් අපි මේක වෙනස් කරමුනේ පස්මහවල් එකක් ලියන්න බැහැ නේද තමයි. එහෙනම් ඔන්න පහක් කෙන එකක් මොකක් හරි තුලඟිල්ල ඊළඟට වේදාංගීල මැදාංගීල දබරය දබරෙන් ඉන්න ඊළඟට මාපොතනේ මාපොතන් ඉන්නේ ඔය තියනවනේ දැන් තව අපි කියමු w කියලා කුලකයක් පහක් තියෙනවා දැන් vowels ගත්තොත් ඉංග්‍රීසි ස්වර අක්ෂර ටිකනේ a e i o u නේ ඉතින් මේ උඩේ කොන්නම් විස්තර කිරීමක් විදිහට කියව හැකි අතක ඇඟිලි අතක ඇඟිලි නේද අතක ඇඟිලි තියෙන්නේ මේවනේ කුලංගිල වේදාංගීල अनेवयवगान मेक एन डब्ल्यू एक मट पेन अरे कुलते अंगिलेम इहत्त विसी देख एक अभ्यास
විසි දෙක එක අභ්‍යාස ගැටලු පහක් තියෙනවා මොකද දැන් අපි පන්තියේදී කරත් මේ විදිහට පියරෙන් පියර අභ්‍යාසත් එක්කනේ යන්නේ එින්න කම්මැලි නැතුව කටුවට වුණාට කමන්නේ ඉක්මනට උත්තර ටික ලියමු අපි 22 එකේ ගණන් තියෙන්නේ ඒකෙත් පහයි මොකද මේකේ පුළුවන් තරම් කොටසක් අද කරමු අපි සාමාන්‍යයෙන් පැය කමාරක් බැරි වේද අපිට ඉන්න ළමයින්ට मनोहारीग्नलॉक्स ලියලවන්න මට එතකොට තේරෙනවා ඔයාලා කියන්නේ මොකක්ද කියලා මේ ගැටලු කියන අය විතරක් ආ නැති අය ඕනේ वेगें उत्तर टीक लिया डायलॉग सिम कम पावित करना मे बोरवे डेटा वर्ल्ड मे विधा रुपये दीबी विशी ओण दिखाने मेमेटे अन्नी डेटा अन्नी उम दागा मे कार्ड दिलवरा दवस कार्ड दी अर एक्सी हेट दम्मा जीबी विशी पहा हम मोबिटल मन एक पणहाई मोबिटल बड़ीपुर मेसेज वीडियो कॉन्फ्रेंस बोरगोट मुदल नाशिकरा बुद्धिमत्ला सिग्नल मोबिटल डायलॉग ने
देख एक नहीं विसी देख अभी एक मिनट करना मे इसको ले आना अरे पहात दी कुलक वाली परिमित कुलक अपरिमित कुलक वेंकर अभी क्या हरिदागन ए बिंदु एसीट पनाहते पहे गुणागार अनिवार्य प्रमाण किया परिमित है निखिल अन्न असीमित है ऐना अपरिमित कुल गया निखिल गया ने अपरिमित कुल गया बिंदु एक पवन लिव्य है कि संख्या बिंदु एक पवन पावित अपरिमित है ओण तरह लिया बोलवाचर गया देख विरा ओण तरह लिया बोलवा प्रथमक संख्या नौवन धरण प्रथमक संख्या नौवन धरण अनंत प्रमाण अपरिमित अपरिमित देख पहात दुलाके अवयव साहित लिया दुरेन समकुलक युगल तुल्य कुलक युगल लिया दिन मेनमेट की लिया अवयव साहित लिया विस्तारात्मक लिया अवयव इसलिए दहायकाड़ तुने धन गुण सवस वचने अपुरु सातीनो वातीनो इच्छराने सावा आई साती मोट करने पी क्यू आर आर कुल के बिंदु एसीट दहायते कोते संख्या बिंदु एसीट दहायते එකතියනවා තුන තියනවා පහ තියනවා හත තියනවා නවය තියනවා අපි නිකමට ඕනනම් මෙතන ඉස්සරහෙන් දාමු np කීයද කියලා ලේසි වෙන්නේ 1 2 3 np 3 මේකේ nq දාගමු ඉතින් ඕනනො මේකේ nr ඒ කියන්නේ අවයව ගන්න 1 2 3 4 5 nr 5 සමානයි 5 කියලා इलाक इंग्लिश स्वर अक्षर टी एन बी पवन वचने वयान नयान एक अवयव सहित समकुलक युगल तुल्य कुलक युगल लिया समकुलक एकम अवयवती एकम अवयवती मम्मी होना लिया राइट
ඔන්න සමකුලක කියන්නේ p සහ s හරි අපි ඉස්සෙල්ලම සමකුලක කියන්නේ මෙතනින් සමකුලක p සහ s තව බලන්න තියෙදි කියලා එච්චරයි නේද සමකුලක වල තියෙන්නේ p සහ s විතරයි අවයව සමාන වෙන්න බෑ 3 6 9 3 6 9 හරි වෙන නෑ නේ යුගල් මොකුත් නේ අවයව සමාන වෙන්නේ නැහැ එහෙනම් ඊළඟට ඉන්නේ තුල්ලේ කුණු තුල්ලේ කුලක නම් ඇති මොකද අවයව ප්‍රමාණය බලන්න ඕන එතකොට මෙන්න මෙතන මේක දිහා බලුවනම් හරි 3යි 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 එතකොට මේකෙන් ගත්ත හැකි p සහ v ගත්ත හැකි තුල්ලේ කුලක වලට p සහ v තව p සහ s ගත්ත හැකි නේ p සහ s ගත්ත හැකි තව ගත්ත හැකි මොකද්ද पहदलीद परिमित कुलक संधा उदाहरण उदाहरण मम अमृत उदाहरण सिग्नल प्रश्न उपकुलाकमेंगे उपकुलाउदे उपकुलास एक वटेट तीन अनेक उपकुल एक वटे अने तम गास्तिक एक वटेट अनेक गास्तिक उपगस्मोल मे अंब गलट अंब गलट गास्ट मे तीन उपकुल संकल यम किसी कुल के तुल तीन अवयवटिक तव कुल के अडंगुण अरे දෙවෙනි පළවෙනි කුලකේ දෙවෙනි කුලකේ උපකුලකයක් වෙනවා මොකද වැඩක් නැහැ
උදාහරණකින් කතා කරමු. එතකොට තේරෙනවා. අපි හිතමු මහා කුලකයක් තියෙනවා 2 3 5 කියලා. ප්‍රථමක සංඛ්‍යා තුනන්නේ මෙන්න මහා කුලකයේ 2 3 5 කියලා. එතකොට මේකෙන් හදා ගන්න පුළුවන් තව තව කුලතවල මේකේ අවයව ගානම හෝ ඊට අදාළ හදා ගන්න පුළුවන් කෝල්ට තමයි උපකුලක කියලා කියන්නේ සරලව කියන්නේ. අපි බලමු මෙයාගේ මොනවද හැදෙන්න පුළුවන් කුලක කියලා. ඔන්න එකක් 2 කියලා කුලකයක් පුළුවන් හදාගන්න. මේක අස්සේ තියෙනවා දැන් මෙයා මේ කුලකයේ මෙතන තියෙනවානේ. එතකොට අපි මේකට ගම්මු කොන්න අකුරක B කියලා. B කියන්නේ 2යි. එතකොට හොඳට තේරුම් ගන්න මේ මහා එකානි. එතකොට එයාගේ උපකුලකයක් වෙනවා මෙයා. ඔන්න ඔච්චරයි අදහස. මෙයා ලොක්කා ලොක්කාගේ උපකුලකයක් වෙනවා මෙයා. ඒක අස්සේ මෙයාගේ අවයව ටික මෙතන තියෙනවා. අපි ගමු C කියලා තව කුලකයක්. ඒක ගමු 3 කියන කුලකයක්. එහෙනම් අපිට පැහැදිලි මේකත් මෙතන තියෙනවා. එහෙනම් D කියලා එකක් ගමු 5 කියලා. ඒකත් මෙතන තියෙනවා. එහෙනම් ඔන්න දැන් මේ කුලකේ උපකුලක අපි 3ක් ලියලා තියෙනවා. ඒ කුලකේ උපකුලක 1 2 3ක් මම ඔන්න ලියලා තියෙනවා. තව ලියන්න පුළුවන්. අවයව 2 2 ගමු. A B C D ගමු. E කියලා කුලකයක් 2 3. හොඳට ඇස්තරලා බලන්න මේ කුලකයක් මෙයක් මෙතන තියෙනවා නේද? මායිකාගේ ඉන්නවනේ මේ දෙන්න. එහෙනම් ඒකේ තවත් උපකුලකයක් තමයි මේ ලියලා තියෙන්නේ. E F කියලාත් අපි ගමු එක. එතකොට 2 3 ගත්තා දැන් 3 5 ගමු. मेदन दिवन बड़ू हर अन्चर දැන්ට කීයක් ඇවිල්ලාද බලන්න ගණන් කරලා හයක් නෑ නේද බලන්න තව දෙකක් තියෙනවා ඒ දෙක තමයි අපි H කියලා කුලකයක් ගමු මේ දෙක විශේෂයි මතක තියාගන්න එයාම එයාගේ උපකුලකයක් තියෙනවා ඒ කුලකේම ඒ කුලකේ උපකුලකයක් බඩපත් වෙනවා ඒක වැඩි හිතන්න එපා එහෙම තමයි නේ 2 3 5 කියන කුලකය මේ බලන්න මේ ගත්ත කුලකයෙන් මෙතන තියෙනවා නේ අවයවටි එනං මේ කුලකේ එයාගේ උපකුලකයක් වෙනවා ඒකට අපි H කියන අකුර නොදා A කියලාම දාගමු හේතුව තේරුම් ගන්න එයාම එයාගේ උපකුලකයක් වෙනවා මේ අන්තිම දෙක විශේෂ දෙක ඊළඟට අපි කතා කරන්නේ අභිශුන්‍ය කුලකේ මොකොත් අවයව නැති කුලකයක් මෙයාගේ උපකුලකයක් වෙනවා ඔර ඔය දෙක මතක තියාගන්න එයාම එයාගේ උපකුලකයක් වෙනවා ඊළඟට අභිශුන්‍ය කුලකේ කියන එක උපකුලකයක් වෙනවා ඕනම කුලකේ පැහැදිලිද අවයව එකක් වන්න නැති කුලකයක් උපකුලකයක් විදිහට සලකනවා ඒක ඇයි කියලා හිතන්න එපා ඒක ටිකක් ගැඹුරුයි එයාම යාගේ උපකුලකයක් ඊට අමතරව අභිශුන්‍ය කුලක මෙන්න මේ දෙක තමයි ඔබ විශේෂයෙන් මතක තියාගන්න ඕනේ එහෙනම් ඔන්න බලන්න A කියන කුලකේ අවයව පාවිච්චි කරලා හදපු මෙන්න මේ වගේ කුලක වලට කියනවා A-ගේ උපකුලක මේක ලියන්න ඕනේ සංකේතෙකුත් තියෙනවා මහායකා මහායකා ලියලා මහායකාගේ පැටව අනිත් පැත්තට දෙපැත්තටම පුළුවන් එතකොට මෙහෙම කට ඇරින්නේ උපකුලක සංකේතය එතකොට මහායකා එන්න ඕනේ කට ඇරිලා තියෙන පැත්ත එතකොට අපිට ලියන්නේ B උපකුලකයක් වේ කාගේද A1 ඊළඟට C උපකුලකයක් වේ කාගේද A1 පැහැදිලිද සංකේතය දැන් මේක අතරම මාරි ඉස්සර ලියන්න නැති මෙතනත් ලියන්න පුළුවන් ඔබ ලියන්න යන්න එපා මේකම ලියන්නේ ඒ උපකුලකයක් වෙනවා කාගෙද මේවල කියලා ඔහොම ලියන්න පුළුවන් නමුත් දැන් මේ වෙනකොට ඔය සංකේතය ඔය අතර පාවිච්චි කරන්නේ නැහැ අඩුයි ඒ නිසා කලබල වෙන්න එපා මේ අතරම පාවිච්චි කරන අරකට හරි දෙකම හරි කට ඇරෙන්න ඕනේ මහ එකකට හරිනේ එතකොට ඔන්න C උපකුලකයක් වෙනවා ඒ මේක කියන්නේ උපකුලකයක් වේ මේ සංකේතයෙන් කියන්නේ उपकुल
එතකොට B උපකුලකයක් වෙනවා කාගේද ඒකට කට ඇරලා තියෙන්නේ ලොකු එක පැත්ත C උපකුලකයක් වෙනවා A වල ඊට අමතරව D උපකුලකයක් වෙනවා A වල E උපකුලකයක් වෙනවා A වල F උපකුලකයක් වෙනවා A වල D එහෙමයි ඊළඟට ආයිසරයක් අපි A ගත්තනේ A උපකුලකයක් වෙනවා A වලම ඊට අමතරව අවිශුන්‍ය කුලක ඒක ලියන්න ක්‍රමයක් නැහැ නේ අවිශුන්‍ය කුලකයක් උපකුලකයක් වෙනවා ඒවල right ඉස්සෙල්ලාම අපි මේ ටික සටහන් කරගමු ඊට පස්සේ මොකද්ද උපකුලකයක් කියන්නේ කියලා ලියාගමු බලන්න තේරෙන්නේ නැත්නම් නැවත පැහැදිලි කරන්න පුළුවන් බොහොම සරලයි ඒ කියන්නේ මහා ඒකාගේ පැටව මේ එයාලගේ අවයව මුතන තියනවා නම් මේගොල්ලෝ මෙයාගේ උපකුලක වෙනවා ඉතරයි ඒක අපි වචනෙන් ලියාගමු දැනට ඉක්මනට සටහන් කරගන්න මේ සංකේතය කියන්නේ උපකුලකයක් වේ අර විශාල ලකුණ වගේ ඒක නිකන් මැදින් ගහලා මේ රවුම් වෙන්න ගහලා කියලා හිතන්න විශාල ලකුණට මෙහෙම ගැහුවා රවුම් වෙලා එන්නේ මෙහෙම ලියන්නේ සංකේතෙ නේ හරි ඉක්මනට සටහන් කරගන්න හරි සටහන් කරන ගමන් මම බෝඩ් එකේ පැහැදිලිව පේන්න තියෙනවා ලියා ගන්න මෙහෙම යම් කුලකයක පවතින අවයව සියල්ලම මේ මේ ටික ගැන කියන්නේ යම් කුලකයක පවතින අවයව සියල්ලම එන මේ යටින් දීලා තියෙන මේ අට ගැන කියන්නේ යම් කුලකයක පවතින අවයව සියල්ලම වෙනත් කුලකයක් තුල අඩංගු වේනම් වෙනත් කුලකයක් තුල අඩංගු වේනම් දැන් බලන්න දෙක තියෙන දෙක තුන කියන ඊ කුලකයේ අවයව සේරම තියෙනවා මේ ඒ කියන කුලක යම් කුලකයක පවතින අවයව සියල්ලම වෙනත් කුලකයක අඩංගු වේනම් අපි උදාහරණයකට ගමු මේ G කියන කුලකයේ මේක තමයි යම් කුලකය. මේ යම් කිසි කුලකයක තියෙන අවයව සේරම තවත් කුලකයක අඩංගු වෙනවනම් මේ තියෙනවානේ දෙක පහ තියෙනවා. ආන්නේ පළමු කුලකය දෙවෙනි එකේ උපකුලකයක්. ඒ කියන්නේ පළවෙනියගේ අස්තේ තියෙනවා දෙවෙනියගේ අවයව ටික. ඒකයි අදහස. ඕනකට වැඩි ගොඩාක් හිතන්න යන්නත් එපා ඈ අවශ්‍ය ප්‍රමාණය දැනගත්තාම වෙනස් එහෙම හිතන්න දේවල් තියෙනවා මේ කුලක ගැන එහෙම ඔය ලබන අවුරුද්දේදී ලබන අවුරුද්දේ නේ ඔගොල්ලෝ ලොකු වෙද්දී වෙන වෙනස් අර්ථකථන එන්නත් පුළුවන් ඒ මේ වෙනස් වෙන අවස්ථා තියෙනවා මේක ඔයගලන්ට කියා දෙන්න කියලා නෑ නමුත් මම කියනවා මෙන්න මෙහෙම සම්බන්ධයක් තියෙනවා දැන් අපි හිතමුකෝ ඒ කියලා කුලකයක් තියෙනවා ඒකේ අවයව පහ විතරයි එතකොට නිකමට කිව්වොත් මේකෙන් ලැබෙන්න පුළුවන් උපකුලක කොච්චරක් ඇති කියලාද ඔබ හිතන්නේ මේක කියා දෙන්න කියලා නෑ නමුත් මම කියනවා මේම උපකුලක එකක් තමයි මේකම පහ අනික තමයි සර්වත්‍ර කුලක මේ සර්වත්‍ර නේ මොකද අපි කුලෙ කොච්චරයි තියෙන්නේ බලන්න
हदन पुल उपकूल दीवनी अवस्था बीकी कुल के उपकूल मेचर आई तीन उपकूल देखा देखिए बीकी तुनपहा विनकूल के मेकल पुल उपकूल बलि तुन वेकन उपकूल कवल हेगी का मुखदेन उपकूल संबंध उपकूल उपकूल अवयव इकाई उपकूल देखा अवयव इकाई उपकूल देखा उपकूल इलाट अवयव तुना उपकूल का अट्ठा पेन एम किसी संबंध अवयव गान सह उपकूल गान मेक दी है वेल तो बटकी अवयव हतरने की वचर दी बल दुला उपकूल मेक आपूता डेकावे कोहमद हतरावे कोहमद इन वर्गेन देख की आने देखे पलवनी पाले हतर की आने देखे देवनी पाले नहीं देख वेड़ी देख अट की आने देखे देखे पस अरदू क्यू हारी मारे मेके देख तमाइ मित हटे देखे अवयव दहायन देखे दहावे बुधर के लिए अवयव दहाये देखे दहावे बलया गोचर देखे अरे वगु पुट तटांकर दहाय अवसर मट मट वगे अटे तथा अवयव गान उपकूल मेक उन्ना मेट अवयव इकना उपकूल देखा अवयव दिखना उपकूल हाथ देखे देवनी वाले इकोन सटांतर दिवस अवयव गान उपकूल गाने
ඉතින් අද පළවෙනි දවසේ ඉඳ මේ රාත්‍රිය කරන ටිකක් ඔයගලන්ට පොඩි මහන්සි ගතියක් නිදිමත ගතියක් හැමෙන්න පුළුවන් ඉතින් අපත් ඇවිල්ලා තියෙන්නේ බඩක් දුන්නේ නේ ළමයි ඔයගලන් කනවා පේනවා मगिन लैबे देखे एन मगिन लैबे ये बोला अवयव पहाई नंद दिए ने देखे पास से नहीं बाले अवयव आता ही नंद देखे आता ले ये भी देता ही है अबे ना वो केटी पास नहीं करते हैं मैं अवयव हाथ रख के थी कुलके को उपकुल के गाने के लोग करा नहीं देखे हाथ रख के बाले के लोग आना देखा हाथ रख पारा कड़ी आटे ही के लोग आने बाहर देखा हाथ रख पारा कड़ी बन जाए दास है ඊළඟට සර්වත්‍ර කුලකට අපි ඉක්මනට යමු සර්වත්‍ර කුලකට एक मेहम के लिया सर्वत्र कुल के लाखों ना उपदान सर्वत्र कुल के लाखों संकेत सर्वत्रकुलकिया उदाहरण उदाहरण निवस गेदर අමයි තාත්තා යාච්චි අම්මා පැත්තක දාලා නිවසේ දරුවෝ. ඒතකොට ඔබේ කුලකේ තුල ඉන්නවා. ඊළඟට නිවස ඊට වැඩිය ලොකුයි. ඊළඟට ඔබේ ඥාතියවත් තවත් ලොකුයි. ඊළඟට ගම තවත් ලොකුයි නේ. ඒතකොට මේ යම් කිසි අවයව නැත්නම් යම් කිසි කුලකයක් අඩංගු වන විශාල කුලකයක තියෙනවා අර පළවෙනිගේ සර්වත්‍ර කුලකය කියලා. ඒකද කියන්න බෑ මේ කොයිකද කියන්නේ. ඒක ප්‍රමාණය නෝ දැන් උදාහරණයකට යම් අවස්ථාවකදී සලකා බලනු ලබන
යම් අවස්ථාවකදී සලකා බලනු ලබන කුලකෙහි කියන්නේ ඕනම අවස්ථාවකදී ගන්න කුලකයේ ගැන කියන්නේ යම් අවස්ථාවකදී සලකා බලනු ලබන කුලකෙහි අවයව සියල්ලම ඇතුළත් ආ එකක්වත් අඩු වෙන්න බෑ අවයව සියල්ලම අවයව සියල්ලම ඇතුළත් කුලකය නැත්නම් කුලකය ඕනතරම් තියෙනවා දැන් කිව්වේ ඔබ අඩංගු සර්වත්‍ර කුලක එකක් ඔබගේ නිවසේ දරුවෝ දැන් නිවසියා අම්මා තාත්තා ආච්චි අම්මා සීයා ඔක්කොම එක්ක ඊළඟට අසල්වාසීන් ඔබත් ඉන්නවනේ ඉතින් ඒ අසල්වාසී කියන්නේ කනේ ඊළඟට ගම්වාසී ඊළඟට නගරවාසී මේ දිස්ත්‍රික් එකක් පලාත් එකක් රටේ ඊළඟට පෘථුවිය මත නේද ඔම විශ්වය ඔම සර්වත්‍ර කුල ගොඩාක් ගන්න පුළුවන් කොහොම හරි ඒ මොහොතේ ගන්න කුලකේ තියෙනවනේ ඒ මොහොතේ ගන්න කුලකේ අඩංගු ලොකු කුලකයක් තමයි ඒකම වෙන්නත් පුළුවන් ඒ අවයව ටික තියෙනවා ශාන් එකට කියනවා අපි සර්වත්‍ර කුල කියලා මොකද්ද අපි ලියාගත්තේ මතක නැහැ මට කියපේ යම් අවස්ථාවකදී සලකා බලනු ලබන කුලකයේ අවයව සියල්ලම අඩංගු කුලකය සර්වත්‍ර කුලකයේ නම් වේ සර්වත්‍ර කුලකයේ නම් වේ තේරුම් ගැනීමයි වැදගත් තේරුම් ගන්නයි අවශ්‍ය වෙන්නේ හරි එහෙනම් වෙලාව හරියටම 8:30යි අපි ඔබ කැමති නම් ඊළඟ දවසක පුළුවන් පැය දෙකක්ම කරන්න ඕනනම් මීට කලින් පටන් ගන්නත් පුළුවන් ටික. ඉතින් මේ වෙලාව හොඳයි කියලා හිතෙනවා නේද? එතකොට දැන් ඔන්න පාඩම ඉවරයි. ඇත්ත කතාව මේ පොතේ පාඩම ඊළඟට තියෙන කුලක මේ තියෙනවා මේලේ ඡේදනයේ ව්‍යුක්ත කුලක කියලා පොඩ්ඩක් කතා කරන්න තියෙනවා. ඒක පැය භාගය අනුපූරකය කියලා තියෙනවා. अभ्यास माला टिकट उत्तर अभ्यास उत्तर पुलवांगे अभी पाडम दीर्घ पाड़ नमे अवसर की दीर्घ उत्तर विशेष मनोहरी අපි සමහර දරුවෝ අයින් වෙලා ආයෙනවා මේකලගේ සිග්නල් ප්‍රශ්න තියෙනවා ඊට එහෙනම් දැන් සමහරක් පහු වෙලා තියෙනවා විනාඩි කිහිපයක් ගත වෙලා තියෙනවා ඉතින් මම හිතනවා අද සාකච්ඡා කරපු ඔබට තේරෙන්නේ නැති කියලා හොඳට මතක තියාගන්න ගණිතේ පුළුවන් වෙන්න නම් නැවත නැවත ප්‍රැක්ටිස් කරන්න ඕන අර ක්‍රීඩකයෝ දුවන්නේ නේද දිනපතා උදේ කොහොම වීම් කරන්න ඒ වගේ නැවත නැවත හදලමයි මේක පුරුදු වෙන්නේ හැබැයි එහෙම ගොඩක් වාරයක් හැදුවට පස්සේ ඔළුවේ වැඩ කරනවා නම් මේක ආයි නැවත හදන්න අවශ්‍ය නැහැ. සමහර කොටස් නිකම්ම පුළුවන් නේද? අපි ආලෝ ගැන ඔබ දන්නවා. ඔබ ගැනත් එහෙමයි සමහර වේවා නේද? දකිද්දි පුළුවන් හදාගන්න. ඉතින් මේ මට්ටමට එනවා. ඉතින් අනාගතේ හරි අවිනිශ්චිතයි. ස්කෝල ආරම්භයේ පිළිබඳ සමහර වෙලාවට යනවා. නමුත් ඔබ දෙපාරක් හිතන්න ඕනේ විශේෂයෙන් ඔබේ දෙමව්පියෝ ඔබ එකතු වෙලා තීරණ ගන්න. හරි අවදානම්. හැබැයි ඉතින් හැමදාම කිද වෙලා ඉඳලා හරියන්නේ නැහැ. එහෙමත් තියෙනවා. නේද? විශේෂයෙන් මේ ප්‍රදේශයේ දැන් අවදානම් වීගෙන ඉන්නේ. निबंधन
निबंधने मत के अभी प्रस्तार निबंधने साक्षाकर संपूर्ण आई बोल आई बोल आई बोल